පාර්ලිමේන්තුව නැවත කැඳවීමේ දිනය අනිවාර්යෙන්ම මාස 3ක් ඇතුළත විය යුතුය. එහෙම නුනොත් පාර්ලිමේන්තුවට රැස් වෙන්න පුළුවන් ය කියන වගේ කතාවක් කියනවා. මේක සම්පූර්ණයෙන්ම අසත්‍යයක්. දැන් තියෙන පාර්ලිමේන්තුව කැඳවීමට අවශ්‍ය වන්නේ ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව ලවා යම් කිසි දෙයක් කරගැනීමට අවශ්‍ය නම් ඔහු හිතනවා නම් ඔහුට පාර්ලිමේන්තුව සහයක් වෙයි කියලා ඔහුට ඕන නම් කැඳවන්න පුළුවන් ඔහුගේ අභිමතය පරිදි. දෙවෙනි කාරණාව තමයි ජනාධිපති හැරෙන්නට වෙන කෙනෙකුට පාර්ලිමේන්තුව කැඳවන්න බෑ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 64 දෙක වගන්ති යටතේ කතානායකවරයෙක් නැහැ. පාර්ලිමේන්තුව කැඳවීමේ කිසිම අනුගම්‍ය වගකීමක් ජනාධිපතිවරයාට නැහැ. 153 වගන්ති යටතේ අවශ්‍ය මුදල් ජනාධිපතිවරයාට තියෙන නිසා. කොරෝනා වසංගතය යම් තරමක් දුරට හරි සමතයකට පත්වෙනකන් මැතිවරණයක් තියන්න බැහැ කියලයි මැතිවරණ කොමිසම කියන්නේ. මැතිවරණ කොමිසමට මැතිවරණයක් තියන්න බැරි නම් මැතිවරණය කල්දාන සිද්ධ වෙයි. හැබැයි මැතිවරණයක් කල් දැම්මයි කියලා පාර්ලිමේන්තුව නැවත කැඳවිය යුතුය කියලා කිසිම වගන්තියක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ නැහැ. විශේෂයෙන්ම සඳහන් කළ යුතු කාරණාවක් තමයි අවශ්‍ය නීති දැනට තිබෙනවා. ඔය නිරෝධායන කටයුතු සඳහා ආඥාපනතක් තිබෙනවා. අත්‍යවශ්‍ය සේවා සැපයීම සඳහා අවශ්‍ය නීතියක් තියෙනවා. මහජන ආරක්ෂාව සඳහා අවශ්‍ය නීති තියෙනවා. ඒ නිසා මේ රටේ නීති වල අඩුවක් නැහැ. මේ මාස දෙක ඇතුළත සම්පාදනය කළ යුතු අලුත් නීතියක් ඇත්තේ නැහැ. මැතිවරණේ තියන්න තිබුණේ අප්‍රේල් මාසේ 25 වෙනිදා. අප්‍රේල් මාසේ 25 වෙනිදා මැතිවරණය නොතිබ්බොත් ජනාධිපතිවරයාටත් බලය තියෙනවා මැතිවරණ නීතියේ 113 වන වගන්ති යටතේ දිනයක් නියම කරන්න. එහෙම කරන්න අවස්ථාවක් තවම ආවේ නැහැ. මැතිවරණ කොමිෂන් සභාව දැනටමත් දිනයක් නියම කරලා තියෙනවා. මේක අනවශ්‍ය විදියට කල් දාන්න උත්සාහ කළොත් මැතිවරණයක් පැවැත්වීම සඳහා දිනයක් නියම කිරීමට මැතිවරණ නීතියේ 113 වන වගන්ති යටතේ ජනාධිපතිවරයාට අවශ්‍ය බලතල තියෙනවා කියන එකත් මෙහිදී සඳහන් කළ යුතුයි.